දැන් බලන්න පින්වතුනි ඒ කියන්නේ බුදුහාඳුර අරමුණු කරන් යනකොට අපේ විවිධ විදිහට කර්ම මෙයා වෙනවා සුද්ධ වෙනවා දැන් සමාත සීලේ සම්බන්ධ වෙලා හරි සමාධි සම්බන්ධ වෙලා හරි ඔහොම ප්‍රඥාව ඒ එක එක මට්ටම් වලට කර්මයේ එක එක මට්ටම් වලට සුද්ධ කරන්න තියෙන්නේ ඉතින් ඒව අරමුණු කරන් යනකොට සමාකට අවුරුදු 5ක ගෙවන්න තියෙන එකක් දවස් 7කින් ප්‍රශ්න වලින් ගෙවිලා යනවා ඉතින් නැත්තම් සමාකයට හිතනවා මම මේ ධර්මය කරනකොට තාම කොහොමද ඔච්චර ප්‍රශ්න ඉන්නේ කියලා තව තව එහෙම වෙන්නේ නැහැ පින්වතුනි තමන්ට තාම තේරුමක් නැතුව වෙන්න පුළුවන් මේ ධර්මයේ තියෙන গুপ্ত එක එක වැඩ දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ කරපු පව් කොහොමද ගෙනුනේ අර තුවා පින්දපාත කරන් ගිහිනකොට මේ වැඩම කරන් එනකොට අර මේ ගල් විසික් කරනවා වැදිලා ලේ පෙරාගෙන එන්නේ ඉතින් අර ඕ අපායට යන්න තියෙන විපාක කොච්චර මේ ඉතින් ඕක අචින්තයයි කර්ම විශ්ේ අචින්තයයි හතරක් අචින්තයයි හිතන්න බෑ අපිට හිතන්න යන්න අරකයි අපිට දන්නවා මෙහෙම දෙයක් වෙනවා හැබැයි හිතන්න යන්නේ නැහැ කර්ම විශ්ේ බුදුන්ගේ විශ්ේ බුදුන් කොහොමද බුදුන් බුදුරජාණන් වහන්සේට කොහොමද දැනෙන්නේ එහෙම කියලා ඥාන ධ්‍යාන විශ්ේ ධ්‍යානයක් කොහොමද ධ්‍යානයටපත් වෙන්න පුළුවන් හැබැයි ධ්‍යානය කොහොමද කියලා මේ තමන් අත්දැකීමෙන් විතරයි දැනගන්න පුළුවන් එතන මොකද්ද ලෝක විශ්ේ ඒ කියන්නේ ලෝකයේ මුල අග ගැන මේ කොහොමද පටන් ගත්තේ කොහොමද ඉවර වෙන්නේ පෘථිවිය හරි විශ්වය හරි ඔහොම ඉවර වෙන්නේ නිවනෙන් තමයි ඉතින් අපි කියන්නේ නියම ලෝකයේ ඉතින් අද මම මොනවද කතා කරන්නත් කියලා හිතෙනවා. හැබැයි මූණවල ටිකක් සතුටු වෙලා යන්න ඕනේ. මට දැන් මෙහෙම නම් දකින්න බෑ. පින්වතුනි අන්තිම ගුඩ් බයි කියනකොට එහෙම තියෙන්නේ. සතුට කියන්නේ එතන මෙහෙමයි මේක ක්‍රමයේ අල්ල ගන්න ඕනේ පින්වතුනි. මොනවත් පස්සේ වෙනේම ගන්න නරකයි. හිතන්නනේ බලන්න නෑ ඉන්නම ඩිසපොයින්ට් උනේ අප්සෙට් උනේ. මම මෙතන බලාපොරොත්තු වුණා නේද යම් දෙයක්. එහෙම කියලා. පින්වතුනි මම පොඩි දෙයක් කරනවා මම ඒක මම හිතනර පළවෙනිට මම ආපු දවසේ එතන ප්‍රෝග්‍රෑම් එකට ගියාද කට්ටිය? මේ නෝනා හිටියද? අර ගෙදරක නේද? ඒ නෝනා හිටියනේ. තව වෙන කීප දෙනෙක් හිටියා නේද? වැඩි හරියක් හිටියේ නැහනේ. එහෙනම් මම මේක කරලා දැන් අඩුගානේ මේකවත් මේ කට්ටිය මොකක් වුණාද දන්නේ නැහැ මේ එන්න පරක් වුණා හින්දාත් දන්නේ නැහැ. පින්වතුනි ෆුල් බ්‍රයිට් එකට ඉන්න ඕනේ පින්වතුනි. ෆුල් එනර්ජයිස් දකින් මම පින්වතුන්ලගේ පොඩි ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න ඉෂ්ටන්ද කරන්න බලන්න අපේ කැමරා මහත්තයා නම් සතුටු වෙයි මේකට මේ මොකද්ද පින්වතුන්ලා මොකක් හරි දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මොකක් හරි එක විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න අදිෂ්ඨාන කරන්න දැන් ඒක හැබැයි හිතේ තියාගන්න ඕනේ මේ හරිය හරිද ඒක හිතේ මේ හරිය තියාගන්න ඕනේ හුස්ම ඔක්කොම අරින්න ඕනේ නැහැ. ඇල්ලා මෙහෙම වහගන්න පින්වතුනි. මෙහෙම වහගෙන පුළුවන් තරම් ඉන්න මේ ඒ ප්‍රාර්ථනාව තියාගෙන. කියලා වහක් හොතට වහගන්න. ඒ කියන්නේ වහගෙන අර සිතුවිල්ල තියාගන්න. ඒ ප්‍රාර්ථනාව මට මේක විසඳෙන්න මේක හරියන්න මේක මොකක් හරි එකක් තියාගෙන නැහය වහගෙන ඉන්න හොඳට කටයි නැහයයි නැහය වහගන්න හුස්ම එන්නේ නැති වෙන විදියට හුස්ම දිහා බලන ආනාපාන සති භාවනාවක් නෙමෙයි මේක එහෙම ඉන්නකොට මොකද්ද ප්‍රාර්ථනාවට වෙන්නේ පිටුතුනි මොකද්ද හරි දැන් මොකක්ද ඕනේ කියලා කියන්නේ හුස්මද ප්‍රාර්ථනාවද පිටුතුනි ඉතින් තතට වෙන හුස්ම ගන්නවා කියලා ඔය ප්‍රාර්ථනාව පස්සේ දාගමු අපි හතටම හිතන්නේ නිකම් මේ සිම්පල් දේවල් වලින් සතුට වෙන්න පිටුතුනි කවදාකවත් මේ සිම්පල් මේ ඉඳන් ඉන්න පුළුවන් කියලා එකෙන් සතුට වෙන්න හුස්ම ගන්න පුළුවන් කියලා සතුට වෙන්න සනසෙලින් ඉන්න ඕම අඩු ගානේ සිල් කැඩුවේ නැහැ කියලා ඒකෙන් සතුට ගන්න ඕක තමයි එකම දේ සිල් ඕක තමයි අපිට අයව මතක් වෙනවා නම් අටක් ගල හදා ගන්න ඉගෙන හිතන්න එපා ආයි රිපීට් වෙන්න දෙන්න මේක නොවෙන්න ඒක ගැන විමසන්න හැබැයි ඒ ගැන වුණා කියලා දුක් වෙන්න එපා ඒකත් භයානකයි
ඒක සිදුවේ මේක ලොකු මමත්වේ හින්දා වෙන්නේ අයියෝ මම මේක කරා නේද මේම උනාද ඉතින් ඉවරයි ඒක සිදුණා ෆිනිෂ් ඊට පස්සේ ඉස්සරහට වෙන්න තියෙන දේ ආයි ඉස්සරහට මම කරන්නේ නැහැ මේකේ තියෙන හානිය මේකේ මම විනාශ වෙන හැටි මේකෙන් අමනුෂ්‍යයන් එන හැටි ඒක මතක තියාගන්න ඒවා අද අනේ ටොපික් එක නම් කියන්න මොනේ මොකද මට යම් යම් දේවල් ආවා දවස් දැන් මේ ඉන්නකොට පෙවුනා මේක හරිම කාලිනයි අදාළයි මේ කාලෙට මම මිනිස්සු එළවන්න ආපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කොහොම හරි මටත් මේක ප්‍රයෝජනව මේ හිතන විදිය විශේෂයෙන් දැන් මේ වගේ රටක ඉන්නකොට මේ එක එක මේ ඒ කියන්නේ මෙහි අවස්ථා වැඩි කෙලෙස් වලට ඒක මට පස්සේ තමයි චුට්ටු චුට්ටු 100ට ආවේ. මොකද දැන් මම කෙලෙස් වලට මේ රට මේ අවස්ථා වැඩි. ඉතින් මේක මොකද ඩිවලොප් රටක් උනාට ඩිවලොප් තමයි මෙටීරියලි. එතකොට ආගමකුත් වැඩි නැතිකොට සම්පූර්ණයෙන්ම අරව මේ තියෙන අවස්ථාවල්. ඉතින් කෙනෙකුට අර මොනහරි කෙලෙස් වල ලොකු දෝෂ තියෙනවා නම් ටග් ගාලා මේවා ක්‍රියාත්මක වෙන්න හොඳ භූමියක්. දැනුයි මට මතක් වුණේ සයිප්‍රස් වල. ඒත් ඉතින් අර ටිකක් නිකෝසියා. මොකද අපි සවුත් අප්‍රිකාවේ හිටියට ලෙසෝතෝ හිටියේ. ලෙසෝතෝ එහෙම ලෙසෝතෝ තියෙන පොඩි හරි නිකන් රෙස්ට්ෆුල් ප්ලේස් එකක්. හැබැයි සවුත් අප්‍රිකාව තමයි මේ වගේ. අපි නිවාඩු වලට තාත්තා ගෙනිනවා. හැබැයි මේ මෙහෙම අපි හිටියේ නැහැ. දැන් මට හිතෙනවා මේ වගේ තැනක ඉන්නකොට කෙලින්ම මේක නිකන් අර සම්පූර්ණ ඩිවලොප් කන්ට්‍රි එකක ඉන්නකොට අර අනිවාර්යයෙන්ම මේකට අවස්ථා වැඩි. දැන් මට සයිප්‍රස් නිකෝසියා ඉන්නකොට ඒකයි දැන් නම් ඒවා දැන් අර ආර්ථිකයේ ග්‍රීසියේ බැහැලා ගොඩක් ප්‍රශ්න මං හිතන්නේ. ඒ කාලේ මේ කොළඹටනේ කොළඹ නිකන් පන්සලක් වගේ නගරේ. මොකද එච්චර අරහේ මේ නිකන් මම හිතන්නේ එහෙම දැන නැති මෙහෙ මෙල්බන් මන් දන්නේ එහෙමද ඒ විදිය වෙන්න ඇති මෙල්බන් මාව මේගොල්ලන් ගෙනියන්න කියලා පොඩි මේකක් තිබ්බ දැන් ඒවා එහෙම ලිස්සලා ගිහිල්ලා මොකද ඒ කියන්නේ මේ ආපු ගමනේ ස්වාමී මෑන් සෙටින් ගී කාලේ මම ඉතින් මේ මහත්තුරා ගිටියන ගෙන්න තිබ්බ අපි එකට කියලා මම කොහොම වුණත් අනේ අර මට ඕගනයිස් කරපු මහත්තයා කිව්වා ස්වාමී මෑන් මේ කොහොමනත් මට හරි වටිනා කට්ටියක් හම්බුණා මේ ගමනේ. ඒ කියන්නේ මම හිතන්නේ ඉස්සර මහාන වෙලා හිටපු දැන් ඉස්සරහට මහාන වෙන්න යන කට්ටියක් නේ. මම හිතන්නේ ගොඩක් කට්ටියට මේක වෙලා තියෙන කට්ටිය මේ ආවේ. මොකද මේගොල්ලන් මම දැක්ක 아무තු එනර්ජි එකක් තියෙනවා. ඒක මම ටිකක් එන්කරේජ් කරන්නද මම දන්නේ. හැබැයි ඇත්තක් වගේ මට නිකන් දැනෙනවා. මොකද 아무තු මෙහාට ගෙනාවේ එහෙම කට්ටියද දන්නේ නැහැ. මම නම් එහෙම කැමතිත් නැහැ. මට ආසයි අමාරු ප්‍රශ්නවල ඉන්න අය විශේෂයෙන්ම මම ඒක ඇහුවේ මේ ගොඩක්ම ප්‍රශ්නවලින් කවුද ඉන්නේ කො සිරියන් කට්ටිය කියලා මේ මහත්තයා. එතකොට සිරියන් කට්ටියට සිරියාවේද රිෆියුජිස් ලබයි කට්ටිය දැන් මට එම කරන්න මට ආශිර්වාද කරන්න පුළුවන් මේ මට හිතෙනවා මේ දුක් විඳින අය ඉන්නවා නම් මට මොනවා හරි ලැබිලා තියෙනවා නම් මොකක් හරි දෙයක් අනිවාර්යයෙන්ම අමතක කරන්නේ මගේ යුතුකමක් ඒ අය කොහෙද ඉන්නේ කවුද ඉන්නේ කමන්නේ අනේ ඒගොල්ලන්ට සෙතක් වෙන්න ඒගොල්ලන් ගැලවීමක් වෙන්න කියලා අදිෂ්ඨාන කරන්න. හම්බෙන්න බෑ. හැබැයි ග්‍රීක් කට්ටියක් ආපු වෙලාවේ මම කිව්වා ඒගොල්ලන් කොහොම අපිට මොනවද උපමාන්තර කරන්න පුළුවන්. මට ඒක ටග් ගල මතක් වුණා. මං කෝණේ හිතන්න එපා ඒගොල්ලන් නිකන් මේ රස්සාවල හොයන් යනවා මේවා කියලා. ගියාම මං වෙනුවෙන් ඕනනම් ඕගොල්ලන් මොන හරි ඒගොල්ලන්ට සේවයක් කරන්න කියලා. පස්සේ 1000කටද කොහෙද බෙහෙත් අරන් දුන්නා කියලා මට පණිවිඩයක් කියවලා තිබ්බා. ඉතින් අපිට අපි ඒගොල්ලන් කර්මය කියලා බලන් ඉන්න අර කැ පුළුවන් නම් ක්‍රමයකින් මේව කරන්න ඕනේ පින්වතුනි. හැබැයි අපි ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමීන් වහන්සේට චිත්ත බලය වඩා ගන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන වෙන හැකියාව වලින් පිහිට වෙන්න තියෙන මුළු ලෝකෙටම.